අප මෙලොවට බිහි කළ ආදරණීය දෙමාපියන්ට අපහට ශිල්ප ඥානය ලබා දුන් අපගේ ආදරණීය ගුරු භවතුන්ට සදා নমස්කාරය වේවා සුබ දවසක් වේවා ඒ වගේම ඔබ සැමට ආයුරක් කන්තු ආවඩා තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා එසෙන්න මනාවත් වතුරෙන් වල නොහෙනා කෝප වූත් රජමැතුදුන් ගත නොහෙනා උගත මනා ශිල්පයමයි මතු රැකෙනා මිනිසෙකුට ජීවිතාන්තය දක්වාම ඉගෙනීමට යමක් ඇත එබැවින් මතු දිනක ඔබේ පැවැත්මට උගත් ශිල්පය බොහෝ සෙයින් වැදගත් වන අතර අප සැම කුමන හෝ ශිල්පයක් ප්‍රගුණ කළ යුතුය ඒ අගනාදහසත් සමගින් මෙසේ මාධ්‍ය දොරගුල් විවරවන්නේ බත්බුලතින් රට ස්වයං පෝෂිත කරන්නට උදේ හවා මහ පොළව හා පොර බදන රුහුණුමාගම් පත්තුවේ ගොවි පරපුරේ දෙමාපියන්ගේ මල් කැකුළුවන් දුවා දරුවන් වන අපටයි පිපෙන කුසුමක සුවඳ අරගෙන අරුණැල්ලේ අකුරට එන දහසක් වූ දරුවන්ගේ සෑම ශ්‍රී ලාංකික වැඩිහිටියන්ගේ හදවත් තුල කිරුළු දැරූ පාවහන් ලොවේ රජු DSI සුපර් ස්පෝට් අනුග්‍රහයෙන් දරුවන්ගේ දැනුම සුපෝෂණයට ඉඩහසරවෙන් කරන අධ්‍යාපනික වැඩසටහන දැනුමයි වාසනාවයි අද දින මෙම වැඩසටහනට සපමිනි හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් චන්දන රත්නායක මැතිතුමා DSI ආයතනයේ කලාප වෙළඳ නිලධාරී අමරනාත් ජයසිංහ මැතිතුමා හම්බන්තොට අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක KAD කරුණාරත්න මැතිතුමා DSI ආයතනයේ හම්බන්තොට අලවි නියෝජිත MI හමීඩ් මැතිතුමා ගෞරවයෙන් පිළිගන්නා අතර තරඟ වදින පාසල් දිත්තේ විදුහල්පතිවරුන් වන හා සමම්පුර මහවිද්‍යාලයේ ලුතිනන් WR ලක්ෂ්මන් රත්නායක මැතිතුමා හා ශාන්ත මේරි ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති සම්පත් ජයනෙත්ති මැතිතුමා ගෞරවයෙන් පිළිගනු ලබනවා මෙම වැඩසටහන සජීවීව පටිගත කරනු ලබන්නේ හම්බන්තොට අධ්‍යාපන කලාපයේ පිහිටි හම්බන්තොට ශාන්ත මේරි ජාතික පාසලේ ශ්‍රවණාගාරයේදීය අද දින තරඟ වදින ශාන්ත මේරි ජාතික පාසලේ හා සමම්පුර මහවිද්‍යාලයේ සහෝදර සහෝදරියන්ට සුභාසින්ෂණ පතමින් මෙතැන් සිට වැඩසටහන මෙහෙයවීම සඳහා දනුමයි වාසනාවයි වැඩසටහනේ නිර්මාතෘ ප්‍රවීණ මාධ්‍යවේදී මාධ්‍ය විභූෂණ ගුණසේකරකේ පතිරණ මැතිතුමනි ඔබතුමන්ට ගෞරවයෙන් ආරාධනා කරමි ස්තුතියි देश अभिमाने लोकेट गेन गिय DSS सुपर स्पोर्ट्स निधिपात करन जनुमाय वासनाय वडसठान तुलिन अपसूदानम सुपुरुदु परिधि अदत अपे वडसठाने विनिश्चय मल्ले ओबट हंदुना देन्न दकुणु पलात अध्यापन दिपार्तमेंतुवे सहकार अध्यापन अध्यक्ष दुरंदर ए वगेम जनुमाय वासनाय वडसठान मालावे वसर 20क अखंड संबंधिकारत्वयक् लबा दुन युके तिलक मनोज पद्मलाल मैत्तुमा ඒ වගේම හම්බන්තොට කලාපයේ මේ වැඩසටහන සම්බන්ධීකරණය කළ හම්බන්තොට කලාපය කලාප කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා නාලිකා ගුණතිලක මැතිණියත් ඒ වගේම දීසන්දසා පුත්තු සමාගමේ කලාපීය කළමනාකරණපත් රුවන් නෙල්සන් මැතිතුමාත් අපේ විනිශ්චය මල නියෝජනය කරනවා එහෙමනම් අද තරඟ වදින පාසල් දෙක හඳුනාගමු මගේ දකුණු පස සිටින්නේ සමන්පුර මහවිද්‍යාලයත් මගේ වම් පස සිටින්නේ හම්බන්තොට ශාන්ත මේරි ජාතික පාසල් කණ්ඩායමත් අපි මේ පාසල් කණ්ඩායම් දෙකට සුබ පතමු සමන්පුර මහවිද්‍යාලයේ තරුචි දේවින්දි දුවටයි මේ ප්‍රශ්න දෙක පළවෙනි වටේ මිනිස් සිරුරේ රතු පැහැන් යුක්ත වන්නේ ඒ අඩංගු කවර සංකටකයක් නිසාද හිමොග්ලොබින් වර්ණකය හිමොග්ලොබින් පිළිතුරු හරි ලකුණු ලැබෙනවා දෙවෙනි ප්‍රශ්නේ වර්තමානයේ පාකිස්තානයේ යන නමින් හඳුන්වන රට අතීතයේ කුමන රටකින් වෙන්නේ බිහි වූ එකක්ද ඉන්දියාවෙන් ඉන්දියාවෙන්
शांत मेरे जाति के पास ले मिथुन दिशा नायक दुवटाई मे प्रश्न दीर्घ काल याद जल नोमती जीवत्ती है कि शाक वर्गे कुमग्द पतोक पतोक शाके दुवट लबन देवनी प्रश्न अतीते म्यांमार हिन्नु रट अद हे कुमन नमक ताइवान उत्साह करन अतीते म्यांमार हिन्नु रट अद हे कुमन नमक बुरुमेय बुरुमेय समनपुर महाविद्यालय अचिनी भाग्य दुवट लबन पलवनी अदिरे पलवनी प्रश्न देख एड्स रोगे वलंदीम हेतु एच ई वि नम वैरस सिंगल उत्साह प्रतिशक्ति उन्नता वैरस प्रश्न बैकल विल लोगी रटकुम बैकल विल लोगम विल सलके रटकुम उत्साह रुसिया रुसिया शांत मेरे जाति का पास ले सिनुरी कनिष्का तुट लबेन पलविनी अदरे पलविनी प्रश्न दिख किसियम नवक बोवेन रोगिन सिटिन बाव शेसु आयत दैनुंदीम संदहा एम नवे ही ओसवात तबेन कोडिये हम नतन दाजे वर्णे कुमाग्द खालू खालू नवे सुदु सुदु कहपाट कहपाट देवनी प्रश्न लोके विशालतम हुम्माने पीटायते कोहेद लोके विशालतम हुम्माने पीटायते कोहेद रुसियावे तय कुसाति बेनो हवाई दूपते समनपुर महाविद्यालय दिलिनी प्रबोधा दूट लबेन पलवेनी अदरे पलवेनी प्रश्न देख यमके उसिन सिद्धकुल नवसवा गनीमक निपदवी मठ ऐतिह लागन दिन बलपात्रे हनुन नमकुम पेतन बलपात्रे देवनी प्रश्न वर्तमान इरान नमें हनुन रट अतीत हनुन लादे कुमन नमक उत्साह हम्मदन शांत मेरी जाति के पास ले निर्वाणी नेत्रांजलि दूट लबेन पलमु प्रश्न देख पितकस्म गलपटले हा कक्कल कस यन रोग वलक्वा गनिम संधा लबादेन एन्नत कुमग्द हेपेटाइटिस बी एकट विशेष नमक कियनो तित्त एन्नत एम नतन ट्रिपल देवनी प्रश्न यूरोपीय कुकुल कोटु यन अन्वर्त नामेन हंदुन रट कुमग्द बेल्जियम बेल्जियम अभी पालमीन अवस्था वेन समनपुर महाविद्यालय अदात प्रकाश कराने तरशी देविंदी दुआई අවසරයි පින්මත් පුතුන් සියයක් ලදු වත්නි සරු ගුණනන බැලේ යුතුය පුතුමේ ඉතාගරු අලගිය වෙන්න මුකුවැටතුමා සුභාෂිතෙහි සඳහන් කර ඇති පරිදි පින්ෙන් මද පුතුන් සියයක් ලදුවත් රටදැයට වැදගත් නොවන අතර වැදගත් වන්නේ ගුණෙන් නැනේ බලෙන් පිරිපුන් පුතුන්ය ඉතින් මෙයින් කියවෙන්නේ මොනා ගැනද සාර ධර්ම ගැනයි අපි මුලින්ම සාර ධර්ම ඉගෙන ගන්නේ gederin පසුව ක්‍රමක්‍රමයෙන් පාසලේ දහම් පාසලෙන් අපි සාර ධර්ම ඉගෙන ගන්නවා ඒත් කනකාටුවට කරුණක් නම් වර්තමානයේ වැඩිහිටි නිවාස වැඩි වශයෙන් එම පිළේම අචිනි භාග්‍යය කතා කරන්න අවසරයි මේ මිහිමත ඇති අවසාන ගසද කපා දෙමු පසු අවසාන දිය බිදුව දූෂණය කළ පසු අවසාන මාළු අදල්ලාගත් පසු මිනිසා තේරුම් ගනිවි මුදල් ආහාර ගත නොහැකි බව ලෝක පූජිත පයිසර ප්‍රේමිකන 100ට යනම් දාර්ශනිකයා අන්නේ විදිහට ප්‍රකාශ කළ තිනවා නමුත් කනගාටි අධ කියන්නට බටහිර සංවර්ධන සංකල්පයන් තම හිස මුදුනේ තබා ගනිමින් මිනිසාට විශාල වශයෙන් මෙන්න මේ කියන උපරිසය විනාශ කරමින් පවතිනවා නිර්ලෝභී දාරකයක් බඳු උපරිසය මත යැපෙන පිල්ලයක් බඳු මිනිසා ඔහුට විශ්වයේ දේශබාධම් මාතාවගෙන් උරාගෙන ඔහුට විශ්වනවන සියලු දේවි
සිකර දමන්නේ කෙසේද? මනසිනුසසු හේන් මිනිසා නම් වූ ඔහු සියලු ජීවින් දක්න සබද මාතා විනාශ කරමින් පවතිනවා. නියපොත්තෙන් කැඩීමට හැකි මේ පරිසර විනාශය අද පොරවකින්වත් කැපීම නොහැකි තරම් උස්සන්න වෙලා. එපමණක් නොවේ එදා පරිසර තම දරුවන්ට මෙන් නාදිර කායව ගස් ගල දින මලේච්ඡන් හමුරු දෙමු බටහිරයා. අනාගතයේදී ඉදිරිපත් කිනින් බලාපොරොත්තු වෙන් ඇති නැෂ්ටිකතාව හේතු වෙන වසර ගණනාවක් අඛණ්ඩව සිදු වීමට යන ස්තුතියි. නැවතත් ඔපිල් තමයි අදාත් ප්‍රකාශ කරන දිනනේ ප්‍රබෝධාදුවයි. අවසරයි මිනිසත් භාවයක් ලබා ගැනීම නම් කණකැස්පෑවා වියසිදුරින් අහස බලනවා තරම් ඉතාමත් දුර්ලභ අවස්ථාවකි. එතරම් අපහසුයෙන් ලබා ගන්නා මේ මිනිසත් භාවයේ විනාශයට හේතු වන එක් කාරණයක් වන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමයි. ප්‍රകൃති මනස විකෘති කරන ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය ලෙස අපට සරලව හැඳින්විය හැක. අයිස් හෙරොයින් නැනි ලෝ බලවත්ම මත්ද්‍රව්‍ය සේම දුම් වැටිමත් පැන්ද මිනිසා කායිකව හා මානසිකව අඩපණ කර විනාශය කරගෙන යනවන්න ඕනුමානය. සිංහලයා ඉතා ශිෂ්‍ය සම්පන්න ජාතියකි. එබැවින් ඔවුන් මත් පැන් පානය නොකරති. ඉංග්‍රීසි ජාතික රොබර්ට් නොක්ස් මහතා විසින් මේ ප්‍රකාශ කර තිබෙනවා. නමුත් වර්තමාන ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම ඒක පුද්ගල මත්ද්‍රව්‍ය භාවිතයක් ඇති රටවල් අතර ප්‍රමුඛ ස්ථානයක් අරන් තියෙනවා. මෙයින් සනාථ වන්නේ රටක් ජාතියක් හැටියට අපේ ඇති වූ පිරිහීම නොවේද? සියලු සාරාර්ථ කැලසමින් උදල් පසුබ සම්භායන සමාජයක අද තරුණ පුද්ගලයා ජීවත් වෙන්නේ මම මත්ද්‍රව්‍ය නිසාමයි. ඔබ දන්නවාද දුම් වැටියක් පානය කිරීම නිසා නිපද වෙන පිළිකාකාරක ස්තුති. මේලඟ අවස්ථාව ශාන්ත මේරි ජාතික පාසලටයි. අදාස් ප්‍රකාශ කරන්නේ මිතුනි දිසා නායක දුවයි. කාර්මික විප්ලවයෙන් පසු මෙලොව සිදුව සියලුම පරිසර විනාශයන්ගේ අවසාන ප්‍රතිඵලය ලෙස ගෝලීය උණුසුම ඉහළ යාම දක්වන්න පුළුවන්. මේට ප්‍රධානම හේතුව තමයි වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යාම. මේ නිසා ලෝ පුරාම දේශගුණික විපර්යාස ඇති වෙන්න පටන් අරගෙන ඉන්දියාව, පාකිස්තානය, කැලිෆෝනියා වගේ බොහෝ රටවල් ලැව්ගිනි, ගම් වතුර, කුණ අටු ආදී කාලගුණික විපර්යාස වලින් පීඩා විඳිනවා. නමුත් අවාසනාවට ලෝකයේ බුද්ධිමත්ම ජීවී අය කියා ගන්න මිනිස්සුන්ට තවමත් මේක කිසිම දෙයක් කරගන්න පුළුවන් වෙලා නැහැ. නමුත් මේ තවදුරටත් අපිට නොසලකා හරින්න පුළුවන් ගැටලුවක් නෙවෙයි. මේ මේට සඳහා හොඳම විසඳුම තමයි ෆොසිල් ඉන්ධන දහනය අවම කිරීම. ඒ විතරක් නෙවෙයි, පුනර්ජනනීය බලශක්තියන් භාවිතා කිරීමත්, හරිත සංකල්පය භාවිතා කිරීමත් මේ සඳහා වැදගත් ඵලදායි විසඳුම්. මේ ලෝකේ ගහක් විදිහට ගත්තොත් ඒකේ මුල් වෙන්නේ අපි. මේ ලෝකේ ගහක අනාගතය තීරණය කරන්න මුල් වගේ. ස්තුතියි. නැවතත් පිළිටමයි අවස්ථාව සිනුරේ කනිස්කාදුවයි කතා කරන්නේ. අවසරයි. ලෝකයේ දියුණුව නම් සැබෑවටම කවරක්ද? ලෝකයේ නම් ලෝකයේ වූ කලි තාක්ෂණය හා විද්‍යාව නම් දිත්වයන්ගෙන් දියුණුවෙන් දිත්වයන්ට පත්වෙමින් පවතින සමාජ වටපිටාව පවතින්නකි. මිනිසා තමාට නොකළ නොහැක්කන් කළ හැක්කන් බවට පරිවර්තනය කරමින් පවතී. අවාසනාව නම් මිනිසා තමා නොකළ යුතු දේවන් කිරීමට පෙළඹීමයි. මින් ඇතිවන අනිසි ප්‍රතිඵලයන් පිළිබඳව අප ජීවත් වන වටපිටාව දෙස විමසිල්ලෙන් බැලූ කල හොඳින් වැටහේ. පුද්ගල ආකල්පයන් ඉතා පහළම් මට්ටම පවතින සමාජ වකවානුක ආත්මාත්කාමී වූ මිනිසා සිතන්නේ තමාගේ අනාගතය පිළිබඳව පමණයි. ඉතින් ඔවුන්ට තමාගේ අවට වටපිටාවේ ජීවත් වන ජීවීන් පිළිබඳ කිසිදු හැඟීමක් නැහැ. ඔවුන් අඩුවෙන්ම සැලකිලිමත් දක්වන විශේෂේශ්‍රේ නම් පරිසරයයි. ඉතින් මේ ආකාරයෙන් අඛණ්ඩව සිදුවහොත් අනාගත ලෝකයේ දියුණුව කෙසේ වෙතත් අපට ජීවත් වන්නට අනාගත ලෝකයක් ඉතුරු නොවන බව නම් නොඅනුමානයි. ස්තුති. මේනග අවස්ථාවත් ඔප්පිල්ටමයි. නිර්වාණ නේතාංජලි කතා කරන නේත්‍රාංජලි. අවසරයි. සෝබා දහමට නොනවනත ලොවේ කිසිවක් නැහැ. මේ මිහිමත ජීවත් වන සියලු සත්වින්ගේ පැවැත්ම රඳා පවතින්නේ සෝබා දහම මත කිව්වොත් මානි වැරදි. නමුත් කනගාටුවට හේතුව නම් වර්තමානයේ මිනිසා සෝබා දහමට සිදු කරන හානිය නිසා මිනිසාට මුහුණ දීමට සිදුවන විපත් පිළිබඳවයි. විටක සුනාමියෙන්, ගම් වතුරෙන්, නාය යෑමෙන් හා සුලි සුලං වලින් මිනිස් ජීවිත සියදහස් ගණනක් පිළිගන්නේ ඒ හානියට විපාක ලබා දීමක් වශයෙන්. ගංගාවලින් අසීමිත ලෙස වැලිගොඩ දැමීම, තුරතා ආදී විනාශ කිරීම, අවිධමත් ලෙස කසල බැහැර කිරීම හා පොළොව මත පිට ගැඹුරට සිදු කිරීම, ගැඹුරට කරන කැණීම ආදිය වැනි මිනිස් ක්‍රියාකාරකම් මේ කෙරෙහි ඍජුවම බලපානවා. මැණිකක දිලිසීම පෙනෙන්නේ ඒ කතරම් උපමට්ටම් කරනවාද යන්න මතයි. ඒ වගේම තමයි මිනිසාගේ පැවැත්ම තහවුරු වෙන්නේ මිනිසා පරිසරය කතරම් ආරක්ෂා කරනවාද යන්න මතයි. එම නිසා අද අපේ දරුවන් ඉතාමත් වැදගත් අදහස් ප්‍රකාශ කළ අපේ ආදරණීය දරුවන්ට අපේ ප්‍රණාමය අපි පුද කරනවා. දේශීය අභිමානී ලෝකෙට ගෙන ගිය DSI සුපර් ස්පෝර්ට්ස් ඉදිරිපත් කරන දැනුමයි වාසනාවට සනාතුරින් අපි සූදානම් හරිම ප්‍රශ්න යොමු කරන්නට. පළමිනි අවස්ථාව සමන්පුර මහවිද්‍යාලයටයි. මෙන්න ඔබට හිමි කඩින් ප්‍රශ්නය. ප්‍රථම වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගයක් පවත්වන ලද්දේ කිනම් වර්ෂයේද? අපි ඒ ප්‍රශ්නය යොමු කරනවා ශාන්ත මේරි ජාතික පාසලට. 1959. 1975. නැවතත් ඔබට අවස්ථාවයි. මෙන්න ඔබට හිමි කඩින් ප්‍රශ්නය.
1975 ප්‍රථමන්ට ලෝක කුසලාන ක්‍රිකට් තරගයක් පවත්වන ලදී කුමන රටේද? එංගලන්තය. එංගලන්තය. මෙලක අවස්ථාව සමන්පුර මහාවිද්‍යාලයේදී මම ඔබට මේ කඩින් ප්‍රශ්නේ. පෙර ඔලිම්පික් ජාත්‍යන්තර ක්‍රිකට් උළෙල පවත්වනු ලබන්නේ විශේෂ ක්‍රීඩිකයන් පිරිසක් වෙනුවෙන්ය. ඔවුන් කවුරුන්ද? ආබාධිත පුද්ගලයන්. ඔව් ආබාධිත පුද්ගලයන්. අම්බතුරු ශාන්තමීරි ජාතික පාසලේ මේ කඩින් ප්‍රශ්නේ. ප්‍රථම නයිට් නාමකින් පුදුම් ලැබූ ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයාගේ නම කුමක්ද? ජේබී ග්‍රේස්. අපි මේ ප්‍රශ්නේ යොමු කරනවා සමන්පුර මහවිද්‍යාලයට. ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මන් මැතිතුමා. ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මන් මැතිතුමා. නැසත් තොපිටම අවස්ථාව මේ නොබටි මේ කඩින් ප්‍රශ්නේ. සුප්‍රකට ඩේවිස් කුසලානේ පිරිනමු ලබන්නේ කවර ක්‍රීඩාවක් වෙනුවෙන්ද? වොලිබෝල්. අපි ඊපස්සේ යමු කරන ශාන්ත මීරි ජාතික පාසලට. වොලිබෝල්. නිවේදි ප්‍රතිර ටෙනිස් ක්‍රීඩාව සඳහා. ටෙනිස් ක්‍රීඩාව සඳහා. නැවතත් ශාන්ත මීරි ජාතික පාසලට අවස්ථාව මේ නොබටි මේ කඩින් ප්‍රශ්නේ. ලෝක ශූරයෙකු මයික් ටයිසන්. ලෝක ශූරයෙකු මයික් ටයිසන් කවර ක්‍රීඩාවක් සඳහා ප්‍රසිද්ධියට පත්ව සිටියේද? අපි ඊපස්සේ යමු කරන සමන්පුර මහවිද්‍යාලයට. හොකි. බොක්සින් ක්‍රීඩාවට. බොක්සින් ක්‍රීඩාවට. හොඳයි අත්තරංගයට සහභාගී වූ කණ්ඩායම් දෙකට අදාළ ප්‍රශ්න අපි යමු කරා. අපි බලමු ලකුණු තත්ත්වය කෙසේද කියලා. ජීවිතේ කාගේ අපගේ තෝරා ගැනීම වල ප්‍රතිඵලයයි. ඔබ කැමතිම පාසල් පාවා නාමය තෝරා ගැනීමත් හරියට ඒ වගේ. ඒ ඔබ අපේක්ෂා කළ ප්‍රමිතිය අභිබව වැඩි අගයක් දිගු කල් පැවැත්මක් ඔබට ලබා දෙන්නේද? එකී නාමයේ පිටුපස ඇති දෙවන්ත ශක්තිය කවුරුන්ද? රට පුරා විසින විවිධ ජාතීන් අතර මිත්‍රත්වයේ ගොඩනගා මිලියන 22ක ජනතාවගේ හදවත් දිනා ඇත. නිවැරදි දේ හරියටම තෝරා ගන්න. DSI Super Sport නියම ඔරිජිනල් පාසල් පාවහන්. හම්බන්තොට ශාන්ත මේරි ජාතික පාසල් ශ්‍රවණාගාරයේ පුරා දින දෙකක් පුරාවට පැවැත්තුණු DSI Super Sports දැනුමයි වාසනාවයි හම්බන්තොට කලාප තරඟ මාලාවේ අවසන් තරඟය අද දවසේ පැවැත්වුණු ලැබුවේ සමන්පුර මහාවිද්‍යාලය හා සත්කාරක පාසල වන ශාන්ත මේරි ජාතික පාසල් කණ්ඩායම් අතරයි. මෙම කණ්ඩායම් දෙක අද දවසේ ලබාගත් ලකුණු ප්‍රකාශයට පත් කිරීමටයි අප දැන් සූදානම් වන්නේ. සමන්පුර මහාවිද්‍යාලයේ ජී තරුෂි දේවින්දි ලකුණු 26ක් ලබාගෙන තිබෙනවා. DD අචිනි භාග්‍ය ලකුණු 16ක් ලබාගෙන තිබෙනවා. MW දිලිනි ප්‍රබෝදා ලකුණු 7ක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව සමන්පුර මහාවිද්‍යාලය මුල ලකුණු 49ක් ලබාගෙන තිබෙනවා. ශාන්ත මේරි ජාතික පාසල ඊ මිතුනි දිසානායක ලකුණු 28ක් ලබාගෙන තිබෙනවා. සෙනුරි කනිෂ්කා ලකුණු 7ක් ලබාගෙන තිබෙනවා. ඊ නිර්මාණී නේතාංජලි ලකුණු 6ක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව ශාන්ත මේරි ජාතික පාසල මුළු ලකුණු 41ක් ලබාගෙන තිබෙනවා. අද දවසේ තරඟයෙන් ලකුණු 49ක් ලබාගත් සමන්පුර මහාවිද්‍යාලය දෙවන වටය සඳහා සුදුසුකම් ලබනවා. අද අපේ තරඟයෙන් ඉවත් වෙනවා. ඉවත් වුණත් අපේ හදවතින් ඉවත් වෙන්නේ නැහැ. කෙසේ වුණත් ඔබට හිමි සහතික සත්‍යින්පත් ප්‍රදානය කිරීමට අද අපේ ආරාධනා පිළි අරගෙන විශේෂ ගෞරවයක් ශාන්ත මේරි ජාතික පාසල ලබා දුන් මේ ජාතික පාසලේ ආදි ශිෂ්‍යෙක් වෙන හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් දුරන්දර චන්දන රත්නායක මැතිතුමාණන්ටත් ඩිසෙන්තසාපුත්‍ර සමාගමේ කලාප වෙළඳ නිලධාරී අමරනාත් ජයසිංහ මැතිතුමාටත්
අපේ ගෞරවනීය ආරාධනාව මෙම අවස්ථාවට සහභාගී වෙනවා මම පළමුවෙන්ම ආරාධනා කරනවා මෙම පාසලේ ආදිශිෂ්‍ය හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් දුරන්දර චන්ද්‍ර රත්නායක මැතිතුමාණන්ට ශාන්ත මේරි ජාතික පාස්තර නියමිත සහතික පත් පිරිනමන ලෙස යෝගන් විසන්සන් සාපෘත්තු සමාගමේ තිලනකන තිලපත් දාණයට අපේ ඇරවුම දී විසන්සන් සාපෘත්තු සමාගමේ කලාප වෙළඳ නිලධාරී අමරනාත් ජයසිංහ මැතිතුමාට එවගේම දවසේ හොඳම කතාව කරමින් ජයග්‍රහණ හිමි කරගෙන තිබෙන්නේ හම්බන්තොට ශාන්ත මේරි ජාතික පාසලේ මිතුනි දිසානායක දුවයි. දැනුම ආලෝකමත් කළ විටද අපගේ මනසට දැනුම ලැබේ. එසේනම් දශක තුනක් පුරාවට පාසල් ශිෂ්‍ය ප්‍රජාවට දැනුමට අත්ලක් වෙමින් DSI සුපර් ස්පෝට් වෙතින් ගෙන යන ලබන දැනුමයි වාසනාවයි ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ අවසානයේ සැලතුම් කිරීමටයි මේ සූදානම. මෙවන් වූ අපූර්ව සංකල්පයක් දැනුමයි වාසනාව වැඩසටහනේ නිර්මාතෘ ප්‍රවීණ මාධ්‍යවේදී මාධ්‍ය විභූෂණ ආචාර්ය ගුණසේකර කේ පතිරණ මෙතුතුමනි ඔබට අපගේ හෘදයාංගම ස්තුතිය. අපගේ ආරාධනය පිළි අරගෙන මෙම අවස්ථාවට සැපමිනි සම්භාවනීය ආරාධිත මුත්තන් ඇතුළු පාසල් නියෝජනය කරමින් පැමිණි විදුහල්පති වරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලයද පැමිණ සිටින පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද අපගේ හෘදයාංගම ස්තුතිය. එසේනම් තවත් මෙවන් වූ අපූර්ව ජයග්‍රාහී අධීරකින් ඔබගේ ආලින්දයට හමුවීමේ බලාපොරොත්තුෙන් අදට නිමා වෙන්නේ දැනුමයි වාසනාවයි. ජීවිතේ කාගේ අපගේ තෝරා ගැනීම වල ප්‍රතිඵලයයි. ඔබ කැමැතිම පාසල් පාවා නාමය තෝරා ගැනීමත් හරියට ඒ වගේ. ඒ ඔබ අපේක්ෂා කළ ප්‍රමිති ආභිභව වැඩි අගයක් දිගු කල් පැවැත්මක් ඔබට ලබා දෙන්නේද? එකී නාමයේ පිටුපස ඇති දෙවන්ත ශක්තිය කවුරුන්ද? රට පුරා විසින විවිධ ජාතීන් අතර මිත්‍රත්වයේ ගොඩනගා මිලියන 22ක ජනතාවගේ හදවත් දිනා ඇද්ද? නිවැරදි දේ හරියටම තෝරා ගන්න DSI Super Sport නියම ඔරිජිනල් පාසල් පාවාන්.